හරි අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට අද මම ආවේ අලුත් දෙයක් කරගෙන හුඟ කාලෙකින් ආයේ වීඩියෝ එකක් කරන්න හම්බුනේ අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ගේ සල්ලි ප්‍රයෝජනවත් විදිහට ලාභදායී වෙන විදිහට ආයෝජනය කරන ක්‍රමයක් රත්තරන් ගන්න බොහොම සරල ක්‍රමයක් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ලෝකේ මෙච්චර කල් පාවිච්චි වෙච්ච දෙයක් මෙච්චර කල් මේකේ ක්‍රමයේ තිබුණේ අපිට සල්ලි ගෙවලා ගන්න බෑ අපි ගන්න ඕනේ බිට්කොයින් අරගෙන බිට්කොයින් උපයලා බිට්කොයින් වලින් අපිට පුළුවන් වුණා රත්තරන් ගන්න නමුත් දැන් නෑ දැන් ඒ ක්‍රමය අඳුනලා දීලා තියෙනවා අපිට ආයේ අපේ සල්ලි අපි ගෙවලා අපිට රත්තරන් ගන්න පුළුවන් මේක බොහොම ලාභදායී විදිහට ලාභ උපයන්නත් නැත්නම් අඩු මිලට රත්තරන් ගන්නත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මුලින්ම කියන්න ඕනේ වීඩියෝ එක කරන්න කලින් මේ වීඩියෝ එක බලලා සයිට් එක දැක්ක ගමන්ම ගිහලා රෙජිස්ටර් වෙන්න එපා වීඩියෝ එක ඉවර වෙනකන් කියවලා ඉන්න බලලා ඉන්න මේක බ්ලොග් පොස්ට් එකක් වගේ දානවා මගේ බ්ලොග් එකත් බලලා කියවලා ඉවර වෙලා අන්තිමට හදන්න මොකද මේ සයිට් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා ඒ ඔක්කොම දැනගෙන හරියට ඔයගලගේ සයිට් එක හදාගෙන ඔයගලගේ account එක හදාගෙන ඔයගොල්ලෝ ඔයගලගේ වැඩේ පටන් ගන්න. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ. හරි මේක තමයි සයිට් එක මේ සයිට් එකෙන් තමයි මම අර කලින් කියපු සියලු පහසුකම් අපේට සපයන්නේ. මේ සයිට් එකේ තියෙන ලොකු විශේෂත්වයක් ඒක තමයි අපි සාමාන්‍යයෙන් සයිට් එකක් ගත්තොත් වෙබ්සයිට් එකක් මේ අන්තර්ජාලයෙන් මුදල් ගනිදුණු කරනවා අපි PayPal පාවිච්චි කරනවා යන්නේ ගොඩක් සයිට්ස් පාවිච්චි කරනවා මුදල් ගනිදුණු සඳහා දැන් මේකත් මුදල් ගනිදුණු කරන සයිට් එකක් මේ සයිට් එකේ සපෙන විශේෂ පහසුකම් තමයි අපිට ශ්‍රී ලංකන් රුපියල් වලින් ගනිදුණු කරන්න පුළුවන් දැන් මේ සයිට් එකේ ඒක අපිට ලැබෙන ලොකු වාසියක් දැන් බලන්න මෙතන සයිට් එකේ දැන් අද දාලා තිනවා රත්තරන් ග්‍රෑම් මේක දැන් මිල රුපියල් 6384.97ක් විදිහට අපි බලමු අවුරුද්දක් ඇතුළත මේ මිල වෙනස් වෙලා තියෙන කවුද ඔව් බලන්න 2015 සැප්තැම්බර් මාසේ වගේ අපිට රුපියල් 4876.7 ගන්න පුළුවන් වෙච්ච රත්තරන් ග්‍රෑම් එක මිල දැන් වැඩි වෙලා තියෙනවා රුපියල් 6384.97 ඒ කියන්නේ කොහොමවත් රත්තරන් මිල දවසින් දවස වැඩි වෙන එක තමයි වෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න ඔබ අවුරුදු 18ක විතර තරුණේ නම් තරුණියක් නම් හරි තව අවුරුදු 5කින් කියන්නේ අවුරුදු 23ක් වුණා ඔබ විවාහ වෙන බලාපොරොත්තු ඔබ දැන් ඉඳලා දවසට රුපියල් 100 ගන්න මේ විදිහට රත්තරන් මිලට ගත්තොත් මේ ගානේ ඔබ තව අවුරුදු 5ක් යාම මේ මිල වැඩි එතකොට ඔබට එකවර ඔබේ විවාහ මංගල්‍යයට නැත්නම් ප්‍රකට වූ උදාහරණයකට කිව්ව අවශ්‍ය රත්තරන් ගන්නට නම් ඔබට ක්‍රමක්‍රමයෙන් මේ එකතු ගන්න වලින් ඔබ රත්තරන් එකතු කළොත් ඔබට අවසානයේ පුළුවන් මේ රත්තරන් කැලණක් කියන්නේ කියුබ් එකක් විදිහට හෝ නැත්නම් මේ රත්තරන් වලට අදාළ මුදල් අභ්‍යන්තරට ගන්න. මේක ඉතාමත් ලාභදායී බිස්නස් එකක් අපි කරනවා නම් ලාභදායී නෙමේ බුද්ධිමත් ආයෝජනය. එතකොට අපි මුලින්ම බලමු මේ පර්සනල් ලැප්ටොප් එක account එක open කරන පර්සනල් විදිහට මේකෙන් අපිට ලැබෙන සේවා මොනවද? හරි අපි බලමු ගියාම අපි බලමු account එකක් open කරාම අපිට ලැබෙන වාසි මොනවද කියලා හරි මුලින්ම fees ගැන බලමු එහෙම අපිට account එකක් open කරන්න කිසිම මුදලක් වෙන්නේ නැහැ අපිට නොමිලේ open කරන්න පුළුවන් ඒ වගේම අපිට gram 0.01 එකේ ඉඳලා අපිට රත්තරන් මිලට ගන්න පුළුවන් අපිට උපරිම ගන්න පුළුවන් කිලෝ එක නැත්නම් ඉතින් මොදේ කිලෝ එකක් කියන්නේ හරි මේකේ අපිට අය කරන එකම fee එක තමයි අපි මුදල් ආපසු ගනිද්දී 100ට එකක fee එකක් අය ගන්නවා මුදල් තැන්පත් කරනකොට ඒවට සම්පූර්ණයෙන් නොමිලේ 100ට එකක fee එකක් අය ගන්න අපි මුදල් ආපසු ගන්නකොට එතකොට මෙහෙමයි ඔයා රුපියල් 100ක් තැන්පත් කළා දෙමිලා එක අපව ගත්තොත් පස්සේ රුපියල් 1000 එතකොට රුපියල් 100000ක් තැන්පත් කළා දෙන්නොත් කෙනෙක් රුපියල් 1000යි. මේ ලොකු ප්‍රශ්නයක් නෑ. හරි අපි බලමු පර්සනල් account එකක් open කරන්න කොහොමද කියලා.
ගියානම් සාමාන්‍ය account එකක් open කරන විදිහටම තමයි. නමකම දීලා උපන් දිනේ හරියට දීලා currency එක තෝරන ශ්‍රී ලංකන් රුපියල් දෙන්න. මේක IP address එකෙන් automatically ගන්නවා රට ලංකාව වුණා. email address එක දීලා password දීලා terms and conditions එක එකඟ වෙන්න I am not a robot දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මේක address අපිට එයි දාන්න. එම ඒ steps ටික steps තුනක් තියෙනවා. ඒ step තුන complete කරලා ඔය account එක හදාගන්න. මේක මහා අමාරු වැඩක් නෙමෙයි. එම කාට හරි අපහසුාවක් આવොත් ගැටලුවක් આવොත් මම සම්බන්ධ කරගන්න මම උදව් කරන්න. අන්තිමට ඔයාගේ මොබයිල් නම්බර් එකයි. එතකොට බිංදුව නැතුව 94 ඉස්සරහට එනවා ලංකාව වුණාම බිංදුව නැතුව ඉතුරු ටික ටයිප් කරලා ඒකට එන කෝඩ් එක දීලා ඔයා වෙරිෆයි කරගන්න ඔයාගේ account. අපි බලමු මගේ account එකට sign in වෙලා. හරි මේ මම ඊයේ තමයි මේ account එක open කරේ. ඒසදා බලන්න මම මේක ඕගොල්ලන්ට සල්ලි deposit කරනවා නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ට deposit කරන්න භාවිතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ තියෙන debit card එක මේ debit card එක online payment active කරලා තියෙනවා නේ. ඒකට මම නිර්දේශ කරන්නේ මම භාවිතා කරන්න HMB එකෙන් අපිට ලබා දෙන cash withdrawal card එක. ඔයාලට තවත් ගොඩක් බැංකු මම හිතන්නේ මේ පාසකම් සපයනවා දැන් ඒ පිළිබඳ විස්තර ඕනනම් එනවා මම වීඩියෝ එකක් කරන්නම් ආලින් කියලා තියන්න. එහෙනම් අපි බලමු මුලින්ම ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා. ඩිපොසිට් කියලා කිහිල්ලා මෙතනින් ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ් තෝරන්න. තෝරලා next දෙන්න. ඊට පස්සේ මෙතන ආන ලොකේෂන් එක මොකක්ද කියන්නේ? ලොකේෂන් එක කියන්නේ අපේ වොලට් එක. කියන්නේ අපේ රොක්තරම් අපි ගන්නෙ කොහෙන්ද කියන එක තමයි මේ. එතකොට මොනනම් මේක තේරුවේ හොංකොං සිංගප්පූර් දුබායි වගේ ගොඩක් රටවල තියෙනවා. ඉතින් මම මේක තේරුවේ මම කවදා හරි රත්තරන් ලංකාවට ගෙන්නොත් මට හොංකොං වල ඉඳලා ගෙන්න එක ළඟ වෙයි එන්න හිතෙච්චෙන්ද? මේක තෝරන්න ලොකු ප්‍රශ්නයක් නෑ. අපි ආයි සිංගප්පූර් තේරුවා කියන්නේ සිංගප්පූර් තේරුවා නත් දැන් මේමයි මෙහෙම එකක් තියෙනවා. ඕගොල්ලෝ නිතර නිතර දැම්පත් ගන්නකොට තැන් තැන් වලට දැම්පත් කරලා බලන්න. සිංගප්පූර් ග්‍රෑම් එකයි දුබායි වල තව ග්‍රෑම් එකයි අවමනේ එහෙම තැම්පත් කරන්න එපා. මොකද එතකොට ඕගොල්ලන්ට කිසි ප්‍රයෝජනයක් නැති. මේක අපරාධ වෙනවා. දැන් හොංකොං නම් ඔයා පටන් ගත්ත හොංකොං වලම තැම්පත් කරනවා. දැන් මෙයා මට කියනවා මම මේ රුපියල් 100 දැම්මේ. මගේ තේනවා ග්‍රෑම් 0.01 කෝල්. එතකොට මමයි නැවතත් හොංකොං වලට ගලොත් මේකට මේ ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. නැත්තම් ඔයාට අත්තරන් මේකේ ග්‍රෑම් 10ක් අපේ එකතු වෙච්ච ගමන් අපිට ඒ ග්‍රෑම් 10 කැටයක් විදියට කියුප් එකක් විදියට ගෙන්නන්න පුළුවන්. ඒවා මේක හැමතැනම ග්‍රෑම් එක ගන්න දුන්නොත් ඔයාලට හැමතැනම සම්පූර්ණ ගානනේ දින්දා මේක තනක් තෝරගන්න මේ ළඟ තනක් තෝරගන්න වොලට් එකට එතනින් ගන්න අපි මෙතන කොහොමද තෝරමු. ඊට පස්සේ අදාළ මුදල් අපි හිතමු රුපියල් 1000ක් කියලා. රුපියල් 1000ක්. හරිද? ඔයාලට මේකේ තියෙන විශේෂත්වය තමයි රුපියල් 10 ඉඳලා මේ රුපියල් 10ක් දුන්නත් යනකොත් කියන්නේ රුපියල් 10ක් තත්ත දැන්පත් කියන්නේ මේ මෙන්න මේ ඔප්ෂන් එක දීලා තියන්න එපා. මොකද මේකෙන් කරන්නේ මාසිකව මේ විදිහට රුපියල් 10ක් නම් අද තවත් අද පස්සෙන්ද හැම මාසෙන් පස්සෙන්දට ඔයගේ account එකේ රුපියල් 5ක් වෙන විදිහට මේක එතකොට මම මේක සේව් කරගන්න. වාට එහෙම කරන්න පුළුවන් නම් account එකේ සල්ලි තියෙනවා නේද? ඔකේ ප්‍රශ්නයක් නැහැ. ඔය account එකේ සල්ලි දාලා අවදාන මාසෙකට දැම්මොත් ඔයාලට මේකට ලොග් වෙන්න ඕනේ. රුපියල් 1000 වගේ දුරක් දැම්මොත් අනිවාර්යයෙන්ම 1000ක් කපා ගන්නවා මේ දවස්වල. account එකේ දැම්පත් කරලා. මම දීලා එතකොට අපිට වෙන්නවා මේ මුදල් රුපියල් 10ට අත්වෙන්නේ 4 ග්‍රෑම් 0.002. හරිද? අපි බලමු රුපියල් 1000ක් ගන්න අපිට 18 මිලිග්‍රෑම් 1යි 0.5 ග්‍රෑම් 0.15 හතක් කම්පේ. හරි. ඒ වගේ මේක අපි ප්‍රොසෙස් කරන්න. දුන්නා මෙතන කාය ප්‍රොසෙස් ඩිපොසිට් කියලා. ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න. අපි මං කලින් ක්‍රෙඩිට් කාඩ් එක විස්තර දීලා තියෙනවා. එතනින්ද ඔයා මෙතන ක්‍රෙඩිට් කාඩ් එක දීලා CVV එක කියන්නේ කාඩ් එකේ පිටිපස්ස පැත්ත කෙරවල එක තියෙනක තුන. ඒ විස්තර ඕනනම් මගේ කවරට ඉස්සෙල්ලා යනවා නම් අහන්න. දින මේක ඩිපොසිට් කරා. ඩිපොසිට් කරාම ආයේ account එකට වැටෙනවා මේ මුදල. මේ මුදල වැටිලා
වාට ඒ හා සමාන ගෝල් ප්‍රවාණයක් කටුණා කියලා කියන. එතකොට දැන් මේ දවස් ටික ඔයා අතේ account එක open කරන්න අතේ ඉතන දවස් 7ක් යනකම් ඒගොල්ල අපිට bonus එකක් දෙනවා 10%. දවස් 7ක් ඇතුළත deposit කරනවා. මම ඒකයි මුලින්ම පටන් ගන්නකොට බලපු ගමන් ගිහින් open කරන්න එපා account එක කියලා. ඔයා රුපියල් ටිකක් ලොකු ගාණක් හොයාගෙන තරන්න ගොල්ලන් සාමාන්‍ය ගාණක් හොයාගෙන ඒ ගාන තැන්පත් කරන්න බලාගෙන account එක ගන්න. එතකොට ඔයා ආරම්භ කළ දවස් 7ක් ඇතුළත 10,000 bonus එකක් හම්බ වෙනවා. එතකොට රුපියල් 1000ක් තැන්පත් කළොත් ඔයාට රුපියල් 100ක් bonus විදියට ඒගොල්ලෝ දෙනවා. රත්ත රුපියල් 100 කරත්ත. ඔයා 10,000ක් තැන්පත් කළොත් රුපියල් 1000 කරත්ත. ඒකින්න එහෙම සල්ලි ටිකක් හොයාගෙන account එකක් හරින්න. එතකොට මේක බලමු. ඊට පස්සේ මේ account එක වලට verify කරන්න ඕනේ. account එක සල්ලි ගන්න account එක email එක ගන්න email verify ගන්න එක නෙමෙයි මම කියන්නේ මේ account එක verify ගන්න එක account එක verify කරනකොට මාත්තම් verify කරන්නේ upgrade to personal verified account දැන් basic basic කියන account එක තමයි මුලින් තියෙන අපි අපේ identity card එක upload කරනවා නමුත් identity card එක අපේ මේ අපිට හම් වෙන ජාතික ඇඳුම් මත මේකට හරියන්නේ නැහැ හරි මොකද ඒ ජාතික ඇඳුම් පතේ තියෙන සිංහලෙ. ඒ නිසා මේගොල්ලෝ ඉල්ලනවා මෙතන ඉල්ලනවා ටෙක්ස් ලැතිනෝ ඉංග්‍රීසි ටෙක්ස්. ඉතින් අපේ ඉංග්‍රීසි ඉන්නේ මේකට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා නම් ඩ්‍රයිවිං ලයිසන්. මේක බ්ලැක් ඇන්ඩ් වයිට් වල ගයි ස්කෑන් කරලා දෙපැත්තට දෙන්න. මේ ස්කෑන් කරලා ස්කෑන් කොපිය ඔබලන්ට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ජාතික ඇඳුම් පත විතරක් තියෙදි ජාතික ඇඳුම් පත කමක් නැහැ. ජාතික ඇඳුම් පතේ ස්කෑන් කොපිය එක එකට ඔයගොල්ලෝ ඇටච් කරන ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. මෙලා මේක හරියට විස්තර දන්නේ නැහැ. මම මේ විස්තර හොයාගෙන ඔයගොල්ලන්ට කියන්නම්. මේ ඩ්‍රයිවිං ලයිසන් එක දිනාට පාස්පෝර්ට් එක දිනාට ප්‍රශ්නයක් නැහැ. ස්කෑන් කර අප්ලෝඩ් කරේ ගමන් මේක වෙරිෆයි කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට සල්ලි ගන්න පුළුවන්. මේක තව තියෙනවා ඕගොල්ලන්ට ඕගොල්ලෝ දෙන්නෙක් එකතු වෙලා හිතන්නකෝ මම කලින් කිව්වාගේ විවාහ වෙන ජෝඩුවක් කපල් එකක් account open කරලා දෙන්නත් එක්ක දෙන්නට පුළුවන්. ඕනනම් තමන් විශේෂ දවසක් આવොත් අනිත් එක්ක නට පොඩි අතරම් ප්‍රමාණයක් තෑගි දෙන්න. මෙහෙම මේ transfer to another wallet කියලා තමන්ගේ යාළුවෙකුට එහෙම තෑග්ගක් විදිහට උනත් අතරම් දෙන්න පුළුවන්. ඒ හැරෙන්නේ ඉතින් මේක විශේෂ වාසි තමයි මේ අපිට ගන්න පුළුවන් ප්‍රීපේඩ් කාඩ් එකක්. මේගොල්ලෝ මාස්ටර් කාඩ් එකක් ඉෂුව කරනවා. මට මේ දෙන්න බෑ කියන්නේ පර්සනල් වෙරිෆයිඩ් account එකක් කියලා නෑ මම. මේ ડિපොසිට් මිනිමම් එකක් ඒගොල්ලන්ට දෙනවා. මේ මිනිමම් එක අපි ડિපොසිට් කළාම තමයි ඒගොල්ලෝ කාඩ් එකක් දෙන්නේ. ඉතින් මේ account එකෙන් ඔයගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේක ලොකු අමාරුවක් නෑ. පර් රුපියල් 10,000 ගන්න වුණත් සල්ලි දාන්න. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂ වාසි මොකද කියන දේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට සල්ලි ගන්නවා නම් සල්ලි ගන්න විදිහට ප්‍රීපේඩ් කාඩ් එකක් කරගෙන ඔයගොල්ලන්ට ප්‍රීපේඩ් කාඩ් එකට සල්ලි වැටෙන විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපිට ගෙන්න ගන්න පුළුවන් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසිකල් ගෝල්ඩ් විදිහට, ඒ කියන්නේ ගෝල්ඩ් කියුබ් එකක් විදිහට බ්‍රෑන්ඩ් 10 කියුබ් දෙන අපිට ගෙන්නන්න පුළුවන්. මොකද තියෙනවා මේ බ්‍රෑන්ඩ් 10 තනි කියුබ් එකක් විදිහට නැත්තම් අපි ගාව තියෙනවා නම් බ්‍රෑන්ඩ් 10 කියුබ් දෙකක් විදිහට. එහෙම ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා ඒ වගේම පොඩි මේ account එක ලොකු මේක ඉතුරුම් ගිරුමක් වගේ. මේකට ඔයගොල්ලන්ට පොලියක් තම් වෙන මාසික ඔබුලක් තම්පත් කරගන්න. ඒකට පොලියක් තම් වෙන. ඉතින් ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. සල්ලි ටිකක් එකතු කරගෙන ඔබගෙන් දැනගන්න ඕන දේවල් තමයි කමෙන්ට් කරන්න උදව් කරනවා. නිකන් ඉතින් අපි සල්ලි නාස්ති කරනවා කොච්චරවත් රුපියල් 10,000ක් එකතු කරලා දුන්නත් අනාගතයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. හරි බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. වීඩියෝ එකට ඔබ කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔබල යාළුවෝත් එක්ක බෙදන්න. ඊට පස්සේ මෙතන පහලින් තියෙන චුටි සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එක YouTube එකේ. ඒක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරගන්න. මේ වගේ මම ඉස්සරහට වීඩියෝ කළොත් රිවියුවර් මොනවද කළොත් ඔයාලන්ට ඒ වෙලාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.